නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතංච පන භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සච්චේසු ඉද භික්ඛවේ භික්ඛු ඉදං දුක්ඛන්ති යතා භූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යතා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යතා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය පටිපදෝති යතා භූතං පජානාති තී. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, විමුක්ති අරණ භාවනා මධ්‍යස්ථානයේ මාසිකව පොදු භාවනා දිනේ අනුශාසනාවක් වශයෙන් සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවට අන්තර්ගත ධර්ම කරුණු පැහැදිලි කරගෙන ආවා. ඒ යටතේ ධම්මානුපස්සනාවේ පබ්බ හතරක් පමණ මේ වන විට කරුණු පැහැදිලි කිරීමක් සිදු කරලා තියෙනවා. ධම්මානුපස්සනාවට අන්තර්ගත පස්වෙනි පබ්බය සත්‍ය පබ්බයයි. මේ ධර්ම කොට්ටාස තුල පැහැදිලි කරන්නේ චතුරාර්ය සත්‍ය සම්බන්ධවයි. අද දවසේ ආරම්භ කරන්නේ මේ සත්‍ය පබ්බයට අයිති කොටස් වල ආරම්භයයි. මෙහිදී බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ චතුරාර්ය සත්‍ය සතිපට්ඨානයේ වැඩීමෙන් කොහොමද අවබෝධ වෙන්නේ? එහි තුල චතුරාර්ය සත්‍ය අවබෝධය තුල තියෙන දකින්න පුළුවන් ධර්මකාරණා, ධර්ම පෙළගැස්ම මේ සත්‍ය පබ්බේ තුල අන්තර්ගත වෙනවා. දැන් කල්පනා කරලා බලන්න ඕනේ, මෙහිදී දේශනාව ආරම්භ කරන්නේ මේ චතුරාර්ය සත්‍යයේ පබ්බේ තුල අන්තර්ගත වෙන කාරණා හතර පිළිබඳ, නැත්නම් ආරි සත්‍ය හතර පිළිබඳව මූලිකව මතක් කිරීමක් කරනවා. සතිපට්ඨානයේ වඩන ශ්‍රාවකයා මෙන්න මේ අවබෝධයට පත් වෙනවා. ඒක තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කෙටියෙන් පැහැදිලි කරනවා. ඊට පසුව ඒවා දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් සිදු කරනවා. කෙටියෙන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති. අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති. අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතං පජානාති. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය මේ දුකයි. මේ දුකයි කියලා ඉදං දුක්ඛංති යථා භූතං පජානාති. මේක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු දුක කියලා යථා භූත වශයෙන්. පජානාති. පජානාති කියන්නේ ඒ දුක හටගන්නේ මොහොතේ අවබෝධ වෙනවා, සතියට අහු වෙනවා. ඒ වගේම දැන් දුක කියන එක ජානාති වෙන්න පුළුවන්. සංසාරගත සත්‍යයට ආවේනිකව දුක පිළිබඳ දැනුමක් තියෙනවා. ඒ දුක බුදුහාමුදුරු දේශනා කරන දුකම වෙන්නත් පුළුවන්. නමුත් ඒ සංසාරගත සත්‍යයා බුදුහාමුදුරුවෝ දේශනා කරන ආකාරයේ දුක වුණත්, සාංසාරිකව තමන්ට තේරෙන දුක වුණත් පජානාතී ගුණේ යුක්ත නැහැ. බොහෝ වෙලාවට සංසාරගත සත්‍යා දුක දන්නේ පජානාතී විදිහට නෙවෙයි, ජානාතී විදිහටයි. දුක දන්නෝ. මේ දුක දැනගෙන සත්‍ය අවබෝධ වෙන්නේ. දුක දැනගෙන සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. දුක දැන ගැනීම තුළ තමයි සංසාරය නිර්මාණය වෙන්නේ.
එතකොට බුදුහාමුදුරුවෝ සතිපට්ඨානයේ වැඩීමෙන් සතිපට්ඨාන ඒකායන ක්‍රමය නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීමෙන් ලැබෙන ඵලය තමයි දුක දැන ගැනීම නෙමෙයි. දුක පජානාති වීම. මෙන්න මේ වචන දෙක මේ ආර්ය සත්‍ය පැහැදිලි කරන සාරාංශ දේශනාවේ දීර්ඝ දේශනාව ටිකෙන් ටික අපි පැහැදිලි කරගන්න උත්සාහ ගමු. මේ සාරාංශ දේශනාවේ අන්තර්ගත කරුණු ටික අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දේශනාව තුළ ඉදන් දුක්ඛන්ති යථා භූතං පජානාති කියන එක දැන් දුක ගැන ඉගෙන ගන්න පෙර යථා භූත කියන වචනේ අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම පජානාති කියන වචනේ දැනගන්න ඕනේ. මේ පජානාති කියන වචනේ සෑම පබ්බේකම සෑම සතිපට්ඨාන පැහැදිලි කිරීමකම ටිකින් ටික පැහැදිලි කරගෙන ආවා. මේ පජානාති කියන්නේ ඒ මොහොතේ ඒ දැන් සිත පහළ වෙලා ඒ සිත තුල හටගන්න ධර්මතාවයක්. මේ දුක කියන්නේ සිත තුල හටගන්න එකක්. ඒ සිත තුල හටගන්නේ ධම්මයක්. ඒ ධම්මයේ හටගන්නේ මොහොතේ සතියෙන් නිරීක්ෂණයටපත් වීම තමයි මේ පජානාති වෙනවා කියන්නේ. එහෙම නැතුව දැන් ඊයේ ඇතිවෙච්ච සිතක ඇතිවෙච්ච දුක අද ඉගෙන ගන්නවා, මතක් කරනවා, දැනගන්නවා, ඒකට හේතු හොයනවා කියන්නේ පජානාති නෙමෙයි ජානාති. එහෙම නැත්නම් හෙට හටගන්න සිතක පහළ වෙන දුක ගැන අද ඉගෙන ගැනීමක්, ඒ ගැන තේරුම් ගන්න උත්සාහ ගැනීමක් පජානාති නෙමෙයි ජානාති. එතකොට වර්තමානයේ තමා තුළ හටගත්ත සිතක ඒ සිත තුළ තියෙන ධම්ම, ඒ ධම්මවල දුක කියන්නේ එක ධම්මයක්. දැන් සද්ධාදී දේවල් කියන්නේ ධම්ම, ඒ වගේ වේදනාව කියන්නේ ධම්ම. ඒ ධම්ම වලට අමතරව මේ ගැඹුරෙන්ම තියෙන ධම්මයක් තමයි දුක කියන්නේ. එතකොට මේ දුක කියන ධම්මය ඒ මොහොතේ ඇති වෙන මොහොතේ හඳුනා ගැනීමට කියනවා පජානාති. එතකොට මෙතන නිකම්ම පජානාති නෙමෙයි, තව විශේෂණ පදයක් යොදලා තියෙනවා යථා භූතං පජානාති. මේ යථා භූතං කියන්නේ නියම ආකාරයෙන්. නියම ආකාරය කියන්නේ බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ ආකාරය. එතකොට යථා භූතං කියන්නේ නියම ආකාරය. බුදුහාමුදුරන්ගේ ධර්මයේ නියම ආකාරය කියන්නේ අපිට ශ්‍රාවකයෙකුට හදන්න පුළුවන් ආකාරයක් නෙමෙයි. ශ්‍රාවකයා දකින ආකාරයක් නෙමෙයි. ශ්‍රාවකයාගේ තීන්දුවක් නෙමෙයි. බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ එකම පජානාති වෙන්න ඕනේ. ඒකයි යථා භූතං පජානාති. ඉතින් මෙන්න මේ කාරණය මේ විදිහට ඒ මොහොතේ ඇති වෙන සිත තුල හට ගන්නා වූ දුක ඒ මොහොතේම සිහියට අහුවෙනවා නම් ඒ වගේම ඒ මොහොතේ ඇති වෙන දුකට හේතුවත් සිහියට අහුවෙනවාමයි. ඒ වගේම ඒ මොහොතේ ඇති වෙන දුක සීකල්පනාවට අහුවෙන මොහොතක ඒ මොහොතේම નિરાයාසයෙන්ම දුක නැති තැනක් අන්තර්ගත වෙනවාමයි. ඒ වගේම ඒ මොහොත යම්කිසි මොහොතක සිත තුල හටගන්නේ දුක ඒ මොහොතේම හඳුනා ගැනීමේ ශක්තිය තියෙනකොට ඒ දුක නැති තැනත් හඳුනා ගැනීමේ ශක්තිය එනවා. දුක ඇති වෙන්න හේතුවත් හඳුනා ගැනීමේ ශක්තිය එනවා. වගේම මෙහෙම හැකියාව ලැබුණු මාර්ගයත් හඳුනා ගැනීමේ ශක්තිය එනවා. ඔන්න ඒ කාරණා හතර තමයි දුක්ඛාරි සත්‍ය, සමුදයාරි සත්‍ය, නිරෝධාරි සත්‍ය හා මාර්ගාරි සත්‍ය කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ දේශනා කරන්නේ. එහෙම නැතුව මේ සංසාරගත ඕනම සත්‍යයකට දුක කියලා එකක් දන්නවා. සමහර විට ඒ දුක බුදුහාමුදුරෝ දේශනා කරන දුක වෙන්නත් පුළුවන්. නමුත් ඒ දුක දන්නවා මිසක් ජානාති කියන ගුණයෙන් යුක්ත වෙනවා මිසක් ඒ දුක පජානාති ගුණයෙන් යුක්ත වෙච්ච අය නෑ. දැන් මෙන්න මේ ධර්මකාරණා ටික මේහි ගැඹුර
මුලින්ම ශ්‍රාවකයා තේරුම් ගත යුතුයි. ඒවා ධර්මයේ තේරුම් ගැනීම මිසක් භාවනා කිරීම නෙමෙයි මේ කියන්නේ. භාවනාවෙන් මෙන්නේ මේ தත්ත්වයට පත් වෙන එකයි. එතකොට ධර්මයේ තේරුම් ගත්තත් නැතත් මේ தත්ත්වයට ශ්‍රාවකයා ශ්‍රාවක ගෞරවය තියාගෙන ඒ දීලා තියෙන කමඨහන් වැඩිමින් ළඟා වෙන්න ඕන තැන. නමුත් ශ්‍රාවකයාට ඒ බුදුහාමුදුරන්ගේ ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් ඒ විදිහට ඉදිරියට ළඟා වෙන්න ශක්තිය අඩුයි. හේතුව තමන්ගේ මේ දුක පිළිබඳව දැනගෙන තියෙන වැරදි දේවල් නිසායි. ඒක හැම මිනිසයාම දුක පිළිබඳ දන්නවා. ඒ දුක හැබැයි දැන ගැනීම නෙවෙයි, ඒක පජානාති ගුණයකටපත් වෙච්ච දෙයක් නෙවෙයි ඒක. මෙන්න මේ වැරදි දැනුම තමයි මේ අපේ පණ්ඩිතකම කියන්නේ. මේ පණ්ඩිතකම හින්දාම මේ දුක කියන එක අපිට අවබෝධ කරගන්න බැරි වෙලා තියෙන, නැත්නම් පජානාති යථාභූතම් පජානාති කියන ගුණයට ලං වෙන්න බැරිකම තියෙන. දැන් ඒක මේ පණ්ඩිතකම අහක් වෙන්න නම් ශ්‍රාවක ගෞරවය ඇති කරගෙන ශ්‍රාවකයාට දීපු ඒ කමඨහන නිසියාකාරව වැඩිය යුතුමයි. ඒ කමඨහන වැඩිවීමෙන් තමයි මෙතෙන්ට යන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ කමඨහන නිසියාකාරව වඩන්න බෑ තමන්ගේ වැරදි ලෙස දුක ගැන දන්නේ ක්‍රමය අනුව. ඒ වැරද්ද අනුව මේ ගමන හිමින් යන ගමනක් වෙනවා කොච්චර මහන්සි වුණා. ඒ නිසා මේ ධර්මයේ තියෙන දේවල් අපි ඉගෙන ගැනීම තුළ මේ කරන වැරදි ටිකක් අඩු කරගන්න පුළුවන්. ඔක්කොම අඩු කරගන්න බෑ. එතකොට ධර්මයේ ඉගෙන ගන්න වෙන්නේ නම් අපි මේ කමඨහන වඩන ගමන් ඒ අතරතුර කරන වැරදි ටිකක් අවම කරගන්න. ඒ දේ සෑම ශ්‍රාවකයාම දැනගත යුතුයි. ඒක Tamanට මම නම් එහෙම කරන්නේ නැහැ කියලා කෙනෙක් ඉන්න බෑ. එහෙනම් එයා සංසාරේ ජීවත් වෙලා නැහැ. සංසාරේ ගත කරලා නැහැ. ඒ වගේ ස්වරූපයක් තමයි මෙතන තියෙන්නේ. දැන් අපි බලන්න ඕනේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ ආර්ය සත්‍ය හතරක් තියෙනවා. මේ සත්‍ය හතර තමයි දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, නිරෝධ ගාමිනී, පටිපදාය ආර්ය සත්‍ය කිය. ඒ කියන්නේ මෙතන කරුණු හතර ගත්තොත් දුක තියෙනවා, දුකට හේතුව තියෙනවා, දුක නැති තැන තියෙනවා, දුක නැති තැනට යන මාර්ගය තියෙනවා. දැන් මෙතෙක් වෙලා අපි කතා කරා මේ ධම්මානුපස්සනාවේ පබ්බ හතර. ඒ පබ්බ හතර තමයි පංච නීවරණ පබ්බය, නීවරණ පබ්බය. ඒ වගේම පංච උපාදානස්කන්ධ පබ්බය. එතකොට ඊට පස්සේ කතා කරා තුන්වෙනි පබ්බය විදිහට අධ්‍යත්ත බහිද්ද ආයතන පබ්බ, ආයතන හය ගැන. ඊළඟට බොජ්ජංග, හතරවෙනි පබ්බේ බොජ්ජංග. මේ ඔක්කොම ධම්ම. ධම්ම කියන්නේ සිත තුළ හටගන්නේ. එතකොට නීවරණ කියන්නේ ධම්ම. පංචස්කන්ධය කියන්නේ ධම්ම, සිත තුළ හටගත් එක. ඒ වගේම ආයතන කියන්නේ මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ධම්ම. ඒ වගේම බුදුහාමුදුරන්ගේ ධර්මයේ බොජ්ජංග කියන්නේ ධම්ම. මේ ධම්ම කොහෙද වැඩියෙන් හැසිරුණේ? බුදුහාමුදුරෝ පෙන්නනවා නිවන් දකින ඒකායන ක්‍රමයේ තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීමයි. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ක් තියෙනවා. මේ 8 දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි. මේ විදිහට අපි දන්නවා. මේ අංග 8 පිළිබඳව ඉගෙන ගත්තොත් කවුරු හරි හරියට මේ අංග 8 කියන්නේ යමුතු දෙයක් නෙවෙයි. මේ සිතක හටගන්නේ ධම්මවල ධම්ම යම්කිසි ධම්ම සිත තුළ හටගත්තම ඒ ජීව ක්‍රියාවලියේ දකින්න පුළුවන් ලක්ෂණ අට. සංසාරගත සත්වයෙකුට, මිනිසෙකුට නම්
ඇහෙන් එන අරමුණක අරමුණක් හින්දා ධම්ම හටගත්නම් ඒ සිත තුළ ඒ ධම්මෝලින් සත්ව ක්‍රියාකාරීත්වයේ තියෙන මූලික අංග අටමි. ඒ ඇහැට රූපයක් පේන කොටත් මේ අංගට සක්‍රිය වෙනවා. හැබැයි පෙනලා ඉවර වෙනකොට නිෂ්ක්‍රීය වෙනවා. ඒ වගේම කනට සද්දයක් ඇහෙනකොටත් මේ අංගට සක්‍රිය වෙනවා. ඇහිලා ඉවර වෙන ශනිකව නැති වෙලා යනවා. දැන් මෙහෙම මෙහෙම මේ උපපති ඉන්ද්‍රිය හයටම අරමුණක් එනකොට ඒ අරමුණ හරහා මේ ධම්ම ටික හට අරගෙන ධම්ම ටික නැති වෙලා යනවා. ඒක තමයි සාමාන්‍ය සාංසාරික ස්වરૂපය. එතකොට මේ සිත තුල හටගන්නේ ධම්මවල අපිට දකින්න පුළුවන් ජීව ක්‍රියාවලිය තුල දකින්න පුළුවන් ප්‍රධාන ගුණ ටික තමයි වාචා කම්මන්ත ආජීව. ඒ සත්‍යය තුල පිටායටත් දකින්න පුළුවන් මේ ධම්ම සිත තුල වැඩ කරනවද නැද්ද. මේ සිත තුල ධම්ම වැඩ කරනකොට ලක්ෂණය තමයි වචන බිහිවීම, කායික ක්‍රියා පැවැත්වීම. ඒවා තමයි වාචා කම්මන්ත ආජීව කියලා ධර්මයේ විස්තර කරන්නේ. ඒ වගේම ඒ වාචා කම්මන්තා ජීව බිහි වෙනකොට ඊගාවා ජීව ක්‍රියාවලියට උදව් වෙන දේකුත් අවසාන ඉතුරු කරනවා. සෑම වාචා කම්මන්තා ජීවයක් තුළම මොනවද? වායාම, සති, සමාධි. එතකොට වර්තමානයේ ඉඳලා අනාගතයට බලපෑම් කරන මේ අංග අටෙන් වර්තමානයේ අංග අට පහළ වුණාට අනාගත අංග අටකට බලපෑම් කරන්නේ අවසාන අංග තුනයි. ඒවා තමයි වායාම, සති, සමාධි කියලා හඳුන්වලා තියෙන ධර්ම. ඒ කියන්නේ ඇහැට රූපයක් පේනකොට ඒක තුලින් උත්සාහයක් බිහි වෙනවා. ඒක තුල සිහි කල්පනාවේ වෙනස්කමක් වෙනවා. ඒ පෙනීම තුල සිතේ එකඟකමේ වෙනස්කමක් වෙනවා. නමුත් ඒ වර්තමානයේ පේන එක අනුව උපදින උත්සාහය ඕනනම් වැඩි කිරීමකින් හෝ අඩු කිරීමකින් හෝ ඒ තිබිච්ච උත්සාහය පහළ වෙච්ච උත්සාහයම පවත්වා ගැනීමකින් අනාගතයට ගෙනියන්න පුළුවන් ඊගාව ආරමුණට. එහෙම නැතුව අනික් අංගවල තියෙන ඒවා දැන් රූපයක් පේනවා, ඒකෙන් බිහි වෙන වචනයක්. ඒ වචනය ඊගාව රූපයක් පේනකොට හෝ සද්දයක් ඇහෙන එකට ගෙනියන්න බෑ. රූපය පෙනීමෙන් ඇතිවෙච්ච උත්සාහය ගෙනියන්න පුළුවන්. සිහි කල්පනාව ඉස්සරහට ගෙනියන්න පුළුවන්. එකඟකම ඉස්සරහට ගෙනියන්න පුළුවන්. මේක තමයි සාංසාරික ක්‍රියාවලිය. මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සංසාරීය කාරකයක් විදිහට. එතකොට හැම වෙලෙම මේ උත්සාහය, සිහි කල්පනා, එකඟකම තමයි මේ සංසාරය හදන්න ලොකුට උදව් වෙන්නේ. කුසල් පාක්ෂිකව වෙන්නත් පුළුවන්, අකුසල් පාක්ෂිකව වෙන්නත් පුළුවන්. එහෙනම් කවදාහරි මේ සංසාර විමුක්තියට ප්‍රධාන සාධකය වෙන්නේ මෙන්න මේ උත්සාහය, සිහි කල්පනා, එකඟකමයි. ඒක නිසා වෙන් මේ නිවන් මාර්ගය සතිපට්ඨානයේ වැඩිමේ ලොකුම තීන්දුකාරකය වෙන්නේ වායාම, සති, සමාධි. මේ වායාම, සති, සමාධි කියන අංග ටික ඉදිරියට ගෙනියන්න පුළුවන් හින්දා ඒකේ ගුණය අනාගතයට බලපාන හින්දා ඍජුවම මේ අනාගතයට ගෙනියන්න පුළුවන් දේ කියනවා වඩනවා කියලා. දැන් යමක් වඩනවා කියන්නේ වර්තමානයේ තියෙන ගුණය අනාගතයට ගෙනියන්න පුළුවන් එක වැඩිවීම. එක්කෝ වර්තමානයේ තියෙන ගුණය වැඩි කරලා අනාගතයට ගෙනියන්න පුළුවන්, වර්තමානයේ තියෙන ගුණය අඩු කරලා අනාගතයට ගෙනියන්න පුළුවන්, එහෙම නැත්නම් වර්තමානයේ තියෙන ගුණය සමානව අනාගතයට ගෙනියන්න පුළුවන්. දැන් මෙතෙන්දී බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල සමාධිය කියන්නේ වර්තමානයේ තියෙන කුසල ගුණය වැඩි කරලා අනාගතයට ගෙනියන එක සමාධිය කියලා. එහෙම නැතුව වර්තමානයේ තියෙන අකුසල ගුණය වැඩි කරලා අනාගතයට ගෙනියන එක සමාධිය කියන්නේ නැහැ. ඒකත් වැඩිවීමක් තමයි. ඒක අකුසලයේ වැඩිවීම. කුසලයේ වැඩිවීමක් නෙමෙයි.
ඒ වගේම වර්තමානයේ කරන තියෙන කුසලය උත්සාහය සීකල්පනාව එකඟකමින් අඩු කරගන්න නැතුව අනාගතයට ගෙනින එකත් සමාධිය. ඉතින් මේ විදිහට බැලුවම එහෙනම් සංසාරයේ සකසන්නත් මේ අංග 8න් ප්‍රධාන ලෙස බලපාන්නේ මොකද්ද? මේ උත්සාහය සීකල්පනා එකඟකම. දැන් මේ විදිහට බැලුවම අනිත් ධම්ම ටික සංසාරගත අනිකුත් ධම්ම දිහා බැලුවම සංසාර කාරක වන කුසල් පාක්ෂික ධර්ම ධම්ම වෙන්න පුළුවන්, අකුසල් පාක්ෂික ධම්ම වෙන්න පුළුවන්. ඕහාන්තරගත වෙන්නේ ඇත්තටම බහුතර වශයෙන් ඔය වායාම සති සමාධි වල නෙමෙයි. සාමාන්‍යයෙන් සංසාරගත මනුස්සයාගේ කුසල් අකුසල් පාක්ෂික ධර්ම අකුසල් පාක්ෂික ධර්ම ටික බහුතරයක් රඳා පවතින්නේ දිට්ටි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව කියන ගුණ ටික තුලයි, ගුණ පහ තුලයි. දැන් ඒවෙන් අපි මේ ධම්මානුපස්සනාවේ මුලින්ම කතා කරපු පංච නීවරණ කියන ධම්ම, පංච නීවරණ ආත්ම වෙනකොට ඒ ආත්ම වීමෙන් තමයි අකුසල් සිදු වෙන්නේ. පංච නීවරණ ආත්ම නොවෙනවා නම් පංච නීවරණ ඇති වෙන්නේ නැති තැනක තියෙන්න පුළුවන් එක්කෝ භාවනා මාර්ගයෙන් මේක පංච නීවරණ අහක් කරන්න පුළුවන්, නැතුව වෙන ක්‍රියාවලියෙන් බෑ, සීලයෙන් බෑ, ආමිෂයෙන් බෑ. එතකොට නීවරණ යටපත් වෙච්ච තැනක එක්කෝ ධානාංග වලට විතක්ක, විචාර, ප්‍රීති, සුඛ ඒකග්ගතා එන්න පුළුවන්. එහෙම නැත්නම් සතිපට්ඨාන වගේ විපස්සනා භාවනාවකින් නීවරණයටපත් වෙනවා නම් සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන පංච ඉන්ද්‍රිය එන්න ඕනේ නීවරණ තියෙන තැනට. ওই දෙකෙන් හැර නීවරණයටපත් වෙන්න ක්‍රමයක් නැහැ. සීකල්පනාව තියෙනකොට නීවරණයටපත් වෙන්න පුළුවන් ක්‍රම දෙක ඕකයි. එක්කෝ පංච නීවරණ වන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා නැති තැන විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා කියන ධානාංගෙන්න ඕනේ. එහෙම නැත්නම් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණ නැති විට සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහ එන්න ඕනේ. දැන් මේකත් පැහැදිලි කරලා දුන්නා. යම්කිසි පුද්ගලයෙකුට මේ නීවරණ කියන දේ යටපත් කරගන්න නම් ඒකට කරන කෘත්‍ය භාවනාවයි. දැන් මනෝ ඉන්ද්‍රිය හරහා සිදු කරන, මනෝ ඉන්ද්‍රිය පුහුණු කිරීමෙන් සිදු කරන සමත භාවනාවකින් කවුරු හරි පුද්ගලයේ පංච නීවරණ යටපත් කරගත්තොත් ඒ කරන ලද භාවනාව මනාව පුහුණු වෙලා ඒක සමත භාවනාව. මනෝ ඉන්ද්‍රිය පුහුණු යටතේ යන මනෝ ඉන්ද්‍රිය නීවරණ යටපත් කරගන්න කරන්නා වූ කෘත්‍යයට කියනවා සමත භාවනාව. ඒක සමත භාවනාවකින් මනෝ ඉන්ද්‍රියේ තියෙන පංච නීවරණ යටපත් වුණොත් එතකොට පහළ වෙන්නේ විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියන ධානාංගයි. මේ ධානාංග පහළ වෙච්චි තැනක එන අරමුණේ ඔය දිට්ටි, සංකප්පාදී අංගවල අවසාන අංගය වන සමාධි අංගය, ඒ කියන්නේ වායාම සති සමාධි කියන අටවෙනි අංගය සමාධි අංගය. මේ සමාධිය බුදුහාමුදුරු දේශනා කරනවා සමත භාවනාවකින් නීවරණයටපත් වුණාම ලැබෙන සමාධිය සම්මා සමාධිය. එකට ඇයි එහෙම දේශනා කරන්නේ? මේ සමාධිය කියන්නේ සිත තුළ චෛතසිකයන්ගේ ධම්මවල එකඟකමයි. මේ එකඟකම නිවන් දකින්න ප්‍රමාණවත් කියන එකයි. එතකොට එකඟකම කියන්නේ අංග 8න් එකයි. ඒ අංග 8ේ සමාධි කියන එක නීවරණ යටපත් වෙලා විතක්ක, විචාර, ප්‍රීති, සුඛ ඒකග්ගතා ලැබෙන විදිහේ එකඟකමක් නම් එතනත් නිවන් දකින්න සුදුසු සමාධියක් තියෙනවා. ඒකට කියනවා සම්මා සමාධි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සම්මා සමාධියෙන් විතරක් නිවන ලැබෙන්නේ?
අනික් අංගවල තියෙන අඩුපාඩුවක්. එතකොට දැන් ඉගෙන ගන්න ඕනේ මේ පින්වතුන්, ඔය දැන් නීවරණ පබ්බේ ධම්මානුපස්සනාවේ මුලින් දේශනා කරනවා මේ නීවරණ අන්තර්ගත වෙන්නේ, නීවරණ හටගන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුල තියෙන අංගවල මොන අංගේද? වාචා තුල නීවරණ නැහැ. කම්මන්ත තුල නීවරණ නැහැ. ඒ වගේම ආජීව තුල නීවරණ නැහැ. මේ අංගවල නීවරණ හටගන්න බෑ. වායාමයේ තුල නීවරණ නැහැ. සතිය තුල නීවරණ නැහැ. සමාධිය තුල නීවරණ නැහැ. තොර සම්මා සමාධිය ලැබෙන්නේ නීවරණ නැති වෙච්ච අවස්ථාව. හැබැයි නීවරණ අන්තර්ගත වෙන්නේ වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන අවසාන අංග 6 තුල නීවරණවල අන්තර්ගතයක් නැහැ. එහෙනම් නීවරණ අන්තර්ගත වෙන්න පුළුවන් අපිට ඉතුරු වෙන්නේ අංග දෙකයි. එක්ක දිට්ඨිය තුල තියෙන්න ඕන නීවරණ, නැත්නම් සංකල්පනාව සංකප්ප තුල තියෙන්න ඕන. මේ නීවරණ හටගන්නේ සංකප්ප තුලයි සංකල්පනාවලයි. එතකොට කාමච්ඡන්දේ තියෙන්නේ සංකල්පනාවල. ව්‍යාපාදේ තියෙන්නේ සංකල්පනාවල. තීන මිද්‍ය සංකල්පනාවල හටගන්නේ කා. උද්දච්ච කුක්කුච්චය සංකල්පනාවල. විචිකිච්ඡාව සංකල්පනාවල. නැතුව නීවරණ කියන එක ditthිය කියන පළවෙනි අංගය තුල අන්තර්ගත ධම්මයක් නෙමෙයි. පළවෙනි අංගය තුල ditthිය තුල නෙවෙයි පංච නීවරණ හටගන්නේ සංකල්පනාවල. එතකොට මේ පංච නීවරණ හටගත්තේ ඕනම සංකල්පනාවක්. පංච නීවරණ එකක් හෝ හටගත්තේ සංකල්පනාවක ස්වરૂපය එක්කෝ අභිජ්ජා එක්කෝ ව්‍යාපාද. එතකොට ඒක කෙටි කරලා දන්නවා. දැන් සංකප්පවල අකුසල් පාක්ෂිකව තියෙන ස්වરૂප දෙකයි තියෙන්නේ. එකක් අටවෙනි අකුසලයේ ස්වરૂපය අභිජ්ජා, අනික නවවෙනි අකුසලයේ ස්වરૂපය ව්‍යාපාද. එතකොට සංකල්පනාවල අභිජ්ජා ව්‍යාපාද හටගෙන තියෙනවා කියන ওই දෙකෙන් එකක් තියෙනවා කියන්නේ සංකල්පනාවල පංච නීවරණ එකක් හෝ අන්තර්ගතයි කියන්නේ. ඒක නිසාවෙන් දැන් මේ පින්වතුන් මේ බණ අහනකොට නිදිමත ස්වરૂපයක් තියද? එතනක් තියෙන්නේ සංකල්පනාවල පංච නීවරණයි. තීන මිද්දේ නීවරණයි. එතකොට නිදිමත කියන එකත් කම්මැලිකම කියන එකත් අකුසලයක්. නමුත් ඒ අකුසලයේ සමහර විට ඒ නිදිමත ගේන අකුසලයේ එතකොට අභිජ්ජා වෙන්න බෑ. නිදිමත ඇලෙන්නේ නෑ කවුරුවත්. එතන බහුතරය එන්නේ ව්‍යාපාදේ. ව්‍යාපාදේ එනකොට ඒ ව්‍යාපාදයේ මතින් වාචා කම්මන්තා ජීව බිහි කරන්නේ නැත්නම් ඒක පාපගණ්‍ය අකුසලයක් වෙන්නේ. නමුත් අකුසලයක් සංකල්පීය අකුසලයි. සංකල්පීය අකුසල් කියන්නේ පාපගණ්‍ය අකුසල් වල තියෙන විශේෂත්වය තමයි හදන සංසාරයේ නැත්නම් ඒ පාපගණ්‍ය අකුසලයක් වුණොත් අභිජ්ජාවල නැත්නම් සංකල්පනාවල අභිජ්ජා හෝ ව්‍යාපාද තිබිලා කායික ක්‍රියාවක් හෝ වාචික ක්‍රියාවක් තියෙන්න ඕනේ. ඒ අකුසල් ක්‍රියාවක් වෙන්න ඕනේ කායික හෝ වාචික. එතකොට තමයි පාපගණ්‍ය අකුසල් කියන්නේ. ඒවැ බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත එවැනි පාපගණ්‍ය අකුසල් වල හැම වෙලෙම සාංසාරික විපාකය සතර අපායේ ලබා දෙන්න පුළුවන් කියන එක. එහෙම නැතුව දැන් මේ වෙලාව වගේ ගත්තොත් ওই සංකල්පනා වල කාමච්ඡන්ද ව්‍යාපාද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන තීන මිද්‍යාදී මේ පංච නීවරණ හටගත්තට කායික ක්‍රියා හෝ වාචික ක්‍රියා ඒ හරහා සිදු නොවන නිසා වෙන් ඒවා සංකල්පීය අකුසල්. මේවා අකුසල්. ඒවැ විපාක මනුස්ස ලෝකෙ දෙන්න පුළුවන්, දිව්‍ය ලෝකෙ දෙන්න පුළුවන්. මේවා විපාකේ බ්‍රහ්ම ලෝකෙ දෙන්න බෑ. ඒක නිසා මේවා සාවද්ද අකුසල් නෙවෙයි, ඊට වැඩිය අල්ප සාවද්ද අකුසල් වෙනවා. අල්ප අකුසල්. නමුත් අකුසලයේ දැන් මේ එහෙමනම් ඔය නීවරණ පහ අන්තර්ගත වෙන්නේ සංකල්පනාවලයි, දිට්ඨි තුල නෙමෙයි.
ඒ වගේම ඊට දෙවෙනි පබ්බේදී කතා කරව පංච උපාදානස්කන්ධයත් අන්තර්ගත වෙන්නේ වැඩිපුර මේකේ ಗುಣ තියෙන්නේ සංකල්පනා තුලයි. ඒ වගේම ආයතන ගත්තත් ඒවත් මේ සංකල්පනා තුලද හටගන්න ස්වરૂප කියලායි ධර්මයේ පැහැදිලි කරන්නේ. අපිට තේරෙන දේ සංකල්පනාවල තියෙන. බොජ්ජංග කියන එක සංකල්පනාවල තියෙන. එහෙනම් මේ මෙච්චර කල් මේ සතිපට්ඨානයේ වඩන ඒකායන නිවන් මාර්ගය තුල මේ නීවරණ පබ්බය පැහැදිලි කරන්නේ සම්මා සංකප්පවල ස්වરૂපය මූලික අවදිය. ඊට පස්සේ පංච උපාදානස්කන්ධ පබ්බේදී පැහැදිලි කරන්නේ සංකප්පවල ස්වરૂපයක් වැඩි. ඒ වගේම ඊට පස්සේ ආයතන පබ්බේදී පැහැදිලි කරන්නේ සංකප්පවල වැඩිමනක් වැඩිමක්. එතකොට නීවරණ පබ්බෙන් පැහැදිලි කරනවට වැඩිය භාවනාවෙන් පිරිසුදුයි සංකල්පනා ආයතන පබ්බේ සම්පූර්ණ වෙනකොට. ආයතන පබ්බේ තියෙන ධර්ම කරුණු සම්පූර්ණ වෙලා අවසාන වෙනකොට මුගාතුරට සංකල්පනා වල තියෙන පිරිසුදු භාවයේ නිවන් දකින්න සුදුසු දැක්ම සංකල්පනා ගොඩක් ඉහළයි. ඒ ඔක්කොම සම්මා සංකප්ප ගණයට වැටෙනවා. නීවරණ නැති තැන තියෙන සංකල්පනා සෑම විටම සම්මා සංකප්ප වෙනවා. නීවරණ තියෙන එක තියෙන එකක් හෝ තිබිලා ඇති වෙන සංකල්පනාව සම්මා සංකප්ප නෙමෙයි. ඊට පස්සේ නීවරණ යටපත් වෙලා ඒක තුලින් විනිවිද දකින විපස්සනා භාවනාව තුලින් සතිපට්ඨානයේ වැඩිම තුලින් අර සංකල්පනාවල පංච උපාදානස්කන්ධ පබ්බේ ගුණ වැඩෙනකොට අර සම්මා සංකප්පය කියන එක වුණාට ඒකේ ගුණාත්මක භාවය ඉහළට යනවා. ඊට පස්සේ ආයතන පබ්බේ වැඩෙනකොට තවත් ඉහළට යනවා. ඔකේ අවසාන කෙලවර තියෙන්නේ එතකොට අවසාන උච්චතම අවස්ථාව තමයි බොජ්ජංග පබ්බේ යටතේ පැහැදිලි කරන්නේ. එතකොට මේ බොජ්ජංග වැඩෙන සංකල්පනා තමයි නිවන් දකින්න සුදුසු සංකල්පනා. එතකොට බොජ්ජංග කියන ඒවා සංකල්පනාවල වැඩෙනවා නම් ඒ වැඩෙන මොහොතක ආරෂ්ඨාංග මාර්ගයේ 2 3 4 5 6 7 8 කියන අංග වැඩිලා. එතකොට වෙනස් වෙන්න තියෙන්නේ වැඩිච්චේ නැති අංගයක් තියෙනවා නම් බොජ්ජංග වැඩෙනකොට දිට්ඨිය පමණයි. පළවෙනි අංගයේ විතරයි නිවන් දකින දිට්ඨියක් නැත්නම්. දැන් මේ කරුණු ටික මතක් කරේ මේ ටික අත්‍යවශ්‍ය වෙනවා. මේ සත්‍යපබ්බේදී බුදුහාඳුරු දේශනා කරන ධර්මයේ කුමක්ද කියලා තේරුම් ගන්න. නමුත් මේවා වැඩෙන්නේ මම එදා ඉඳලා පැහැදිලි කරා ඉගෙනගෙන නෙමෙයි. මේවා වැඩෙන්නේ අර දීපු කමඨහන මෝඩයා වගේ කිරීම. මේවා වැඩෙන්නේ එහෙමයි. මෝඩයාගේ කරන්න අපිට බැරි වෙන එක හින්දා ධර්මයේ ඉගෙන ගන්න එක තමයි මේ කරන්නේ. නැත්නම් තමන් හිතන දේක් බලාපොරොත්තුෙන් තමන්ගේ ප්‍රතිඵල හොයාගෙන මේ භවනාව වැඩි වීම තුළ කවදාවත් බුදුහාමුදුරුවෝ පෙන්වන ඉලක්කය කරා ශ්‍රාවකයාට යන්න බෑ. දැන් එහෙමනම් දැනට සංකල්පනාවල එහෙනම් හොඳම සංකල්පනා ඇති වෙන අවස්ථාව බොජ්ජංග තිබීමයි. නමුත් දැන් බෝධිසත්වයන්ටත් ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර ඉගැන්නුවා. ඒගොල්ලෝ දන්නේ විදිහට ඒගොල්ලෝ අවබෝධ කරගත්ත විදිහට සංකල්පනාවල උසස්ම මනුස්සත්වයේ ඉක්මවපු ශ්‍රේෂ්ඨ වූ දුක නැති සංකල්පනාව තමයි විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග. එතකොට මේ ධානාංග සංකල්පනාවල තියෙන වෙලාවේ මනුෂ්‍යයාට දුක නැහැ. සංසාර දුකෙන් తాවකාලිකව අත්මිදිලා. ඒ දුක නැති හේතුව මොකද? විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන සංකල්පනා තියෙනකොට සම්මා සංකප්පමයි තියෙන්නේ. නමුත් බුදුහාමුදුරන්ට ඕනේ තැන නෙවෙයි ඒක. හේතුව එතකොට විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සංකල්පනාවල තියෙනකොට දුක නැහැ. සංකල්පනාවල දුක නැහැ. ඒ වගේ සංකල්පනා මිනිසෙකුට පහළ වෙන අවස්ථාවකේ මනුස්සත්වයේ ඉක්මෝලා. දේවත්වේ නෙවෙයි මේක බ්‍රහ්මත්වයයි.
තර බ්‍රහ්ම මනසක තියෙන ගුණයි ඒ තියෙන්නේ. ඒක හින්දා මේ උද්දකාරාම පුත්‍රා අලරකාලාමත් බ්‍රහ්මචර්යාව කියන එකක් දන්නවා. චර්යාව කියන්නේ හැසිරීම. එතකොට බ්‍රහ්මයේගේ හැසිරීම තියෙනකොට සංකල්පනාවල තියෙන්න ඕනේ, නීවරණ තියෙන්න බෑ. පංච නීවරණ තියෙනවා නම් සංකල්පනාවල ඒ හැසිරීම බ්‍රහ්මචර්යාවක් නෙමෙයි. ඒක මනුෂ්‍ය චර්යාවක් වෙන්න පුළුවන්. පංච නීවරණ තියෙන චර්යා මනුෂ්‍ය චර්යාව වෙන්න පුළුවන්. දේව චර්යාව තුලත් පංච නීවරණ තියෙනවා සංකල්පනාවල. ඒ වගේම සතර ආපාය සත්වන්ගේ පංච නීවරණ වැඩියෙන් බලගත්ව සංකල්පනාවල තියෙන චර්යා තමයි තිරිසන් චර්යා, ප්‍රේත චර්යා ආදී ওই සතර ආපායේ සත්වන්ගේ චර්යා. එතකොට මේ බ්‍රහ්මචර්යාව කියන්නේ ඇත්තටම විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා තියෙන සංකල්පනා වලින් වාසය කරන චර්යාවයි. එතකොට මේ බ්‍රහ්මචර්යාව කියන එක බුදුහාමුදුරුවෝ පහළ වෙන්න කලින් ඉඳලා ලෝකේ ලං ඉන්දියාවේ මිනිස්සු දන්නේ වටින දෙයක්. ඒතර කවුරුත් බ්‍රහ්මචර්යාවට කැමති වුණා. මොකද හේතුව? එතන දුක නෑ. දැන් ඒ වුණාට මෙතන දෙයක් දැනගන්න ඕනේ. බ්‍රහ්මචර්යාවෙන් තුලින් ඒ කියන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සංකල්පනාවල ඇති කරගෙන ඒ පුහුණුවේ ඉන්න එක. මේක නිකන් සීල් රැකලා කරගන්න පුළුවන් එකක් නෙමෙයි. සීලයට විතරක් මේ දේ කරන්න බෑ. ආමිෂ පින්කමට මේ දේ කොහෙත්ම ලං වෙන්නවත් බෑ. සීලෙන් ටිකක් දුරට ලං වුණ හැකි, නමුත් සම්පූර්ණ කරන්න බෑ. බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරන්න එහෙනම් අඩුම ගාන සමත භාවනාවක් ඕනේ. සමත භාවනාවක් නැති තැන බ්‍රහ්මචර්යාවක් සම්පූර්ණ කරන්න බෑ. සීල ශික්ෂාවට විතරක් බෑ. මේ ගැන ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර බෝධිසත්වයන්ටත් ඉගැන්නුවා. එහි වටිනාකමක් පෙන්නුවා. වටිනාකමක් බෝධිසත්වය අවබෝධ කරගත්තා. එතන දුක නැහැ. බ්‍රහ්මචර්යාව තුළ එහෙනම් දුක නැහැ. දැන් ප්‍රශ්න තියෙන්නේ ඒ දුක නැති භවතාව කාලිකයි. මේ බ්‍රහ්මචර්යාව වෙනස් වෙන්නේ මොකද? භාවනාව නැවැත්තුවම බ්‍රහ්මචර්යාව හක් වෙනවා. සමත භාවනාව නවත්තපු හැටි බ්‍රහ්මචර්යාව හක් වෙනවා. අර භාවනාව තුළ අන්තර්ගත වෙන භාවනා කමඨහණි මගින් රඳවගත්ත විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාදී ධ්‍යානංග ටික අහෝසි වෙනවා. ඒ සංකල්පනාවල ඒ භාවනා කරපු කෙනාටම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ටික භාවනාව නවත්තපු හැටිය සංකල්පනාවලට එනවා. මේක ආපුවම බ්‍රහ්මචර්යාව ඉවර වෙලා මනුෂ්‍යචර්යාව හෝ දේවචර්යාවකට නිකම්ම හැරෙනවා. එකපාරට තිරිසංචර්යාවකට හැරෙන්න බෑ. තිරිසංචර්යාවට හැරෙනවා නම් කාමච්ඡන්ද ව්‍යාපාද ආදී මේ මූලික නීවරණ වල බලපෑම වැඩි වෙන්නු. අවම ගානේ මනුෂ්‍යචර්යාවකට හරි හැරෙනවා. ඒක දුකයි. එතන දුක තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ එහෙමනම් මේ සමත භාවනාවෙන් සම්මා සංකප්ප අරගෙන විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන නීවරණයටපත් වීමෙන් ලැබෙන ගුණ ටික අරගෙන කවදාවත් යථා භූත ඥාණ ඇති කරගන්න බෑ. සැබෑ ලෙස දුක නැති තැනට යන්න බෑ. එහෙනම් මේ සඳහා වෙන ක්‍රමයක් අනුගමනය වෙන්න. සමත ක්‍රමයේ යන්න පුළුවන් උපරිමයක් තියෙනවා. ඒ උපරිමයේ ඵලය මොකද්ද? රූපාවචර හෝ අරූපාවචර සංසාරය. මේකට විකල්පය තමයි බුද්ධ ඥානයේ කින් සත්‍ය ගවේෂී කියලා හෙව්වේ. විකල්පය තමයි ලැබෙන්නේ මේ නීවරණ යටපත් කරන්න ඕනේ. එහෙනම් මනෝ ඉන්ද්‍රියෙන් නෙමෙයි කාය ඉන්ද්‍රියෙන්. කාය ඉන්ද්‍රියෙන් එන අරමුණකින්. කය පුහුණු කිරීමෙන් කායික අරමුණකින් පංච නීවරණ යටපත් කරොත් ඒ වෙනුවට එන්නේ පංච නීවරණ යතු වුණාට පස්සේ සංකල්පනාවලට විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා නෙමෙයි. ඍජුවම එන්නේ එහෙදී සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන පංච ඉන්ද්‍රියයි. සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන පංච ඉන්ද්‍රිය එනවා. කායික අරමුණකින් නීවරණයටපත් වෙනවා.
ඊට පස්සේ තව තවත් ඒ කියන භාවනාව. එතකොට මේක විපස්සනා භාවනාව වෙනවා. මේකට නමක් දෙනවා බුදුහාමුදුරුවෝ විපස්සනා. වෙන විදිහකින් තනි වචනයෙන් කියනවා මේක සතිපට්ඨානය කියලා. ඒ කාය වේදනා චිත්ත ධම්ම. දැන් සමත භාවනාවක තියෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන ස්වરૂපය නෙමෙයි, මනෝ වේදනා චිත්ත ධම්ම කියන ස්වરૂපයයි. එතකොට මනෝ වේදනා චිත්ත ධම්ම වඩලා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන ධානාංග හොඳට ලබාගෙන පුරුද්දක් තියෙන එදා හිටියේ මහණ බවුණන්ට, එදා හිටියේ ඉන්දියාවේ මිනිස්සුන්ට තේරෙනවා ඕ සමත භාවනාවේ කාය වේදනා චිත්ත ධම්ම වඩන්න එතනයි නිවන තියෙන්නේ කියලා. මොකද අරගොල්ලෝ මනෝ වේදනා චිත්ත ධම්ම වඩලා දුක නැති තැනක් ලබාගෙන තිබුණේ ඉඳයි දන්නේ. ඒ වෙනුවට ඕක නෙමෙයි මාරු කරන්න. කයෙන් එන අරමුණක වේදනා චිත්ත ධම්ම වඩන්න. ඒක තුලින් යථා භූත ඥානෙ ලැබෙනවා. අර බ්‍රහ්ම චර්යාව නෙමෙයි මේ එතකොට එන්නේ. චර්යාව ධර්මයේ හඳුන්වනවා ඒක ආර්ය විනී බ්‍රහ්මචර්යාව. ඒතරම මේ බ්‍රහ්මචර්යාව කියන එක එදා හිටියේ ඉන්දියාවේ දන්නේ එක. ඒකෙන් බ්‍රහ්මචර්යාවකින් ලැබෙන්නේ මොකද්ද? රූපාවචර අරූපාවචර බ්‍රහ්ම සංසාරය. ආර්ය විනී බ්‍රහ්මචර්යාව කියන එක ඊට වෙනස්. ආර්ය විනී බ්‍රහ්මචර්යාව කියන්නේ අර බ්‍රහ්මචර්යාවේ තියෙන ආලාර කාලාම කියන බ්‍රහ්මචර්යාවේ තියෙන ගුණ තියාගෙන සමත භාවනා කරන්නේ නැතුව සතිපට්ඨාන භාවනාවක් වඩන්නේ. එතකොට ඒකට කියනවා ආර්ය විනී බ්‍රහ්මචර්යාව. ආර්ය විනී බ්‍රහ්මචර්යාව තුලින් ලැබෙන්නේ මොකද්ද? ධානාංග නෙමෙයි බොජ්ජංගයි. දැන් එහෙනම් මේ බොජ්ජංග පබ්බේ තමයි අපේ ධම්මානුපස්සනාවේ හතරවෙනි ප්‍රඥය පබ්බේ. එහෙනම් බොජ්ජංග වැඩුණේ ආර්ය විනී බ්‍රහ්මචර්යාව. දැන් එතන ඉඳලා ඊට පස්සේ දැන් වෙනස් වෙන්නේ මොකද්ද? වෙනස් කළගත යුත්තේ මොකද්ද? දැන් නීවරණ යටපත් වෙනකොටම සම්මා සංකප්ප තියෙනවා. එතකොට විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව එනකොට සම්මා සංකප්ප තියෙනවා. එන සංකප්පයක් වැඩිලා දැන් දුක නැති තැන සංසාර විමුක්තියට සුදුසු අංග දැන් මේ වෙනකොට හතක් වැඩිලා. සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි. හැබැයි සමත භාවනා කරනකොට ධ්‍යාන මට්ටමට ආවොත් වැඩිලා තියෙන්නේ අංග හතක් නෙමෙයි හයයි. වැඩිච්ච නැති අංගය තමයි හත්වෙනි අංගය සති කියන එක. සම්මා සති නෑ. නමුත් සතිපට්ඨාන භාවනාවක් වඩලා නීවරණයටපත් වුණොත් ඒ කායික අරමුණේ අංග 8-7ක් වැඩෙනවා. සංකප්ප දෙවෙනි අංගයත් එක්ක වැඩිලා නැත්තේ දික්කී. එහෙමනම් මේ චතුරාර්ය සත්‍යයේ අන්තර්ගත මේ දුක කියන එක, දුකට හේතුව, දුක නැති තැන, දුක නැති කරන ක්‍රමය කියන එක මේක සංකල්පනාවල තියෙන දෙයක් නෙවෙයි. මේ අංග හතර කොහේ හරි දුකක් තියද ඒ දුක අන්තර්ගත වෙන්නේ ධිට්ඨිය තුලයි. එහෙනම් ධිට්ඨිය තුල අන්තර්ගත කරුණ හතරක් තමයි මේ කියන ආර්ය සත්‍ය හතර. එතකොට ආර්ය සත්‍ය හතර තියෙන ධිට්ඨිය ආර්ය පුජ්‍යලයා ළඟ ලබාගත් එක. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ළඟ ධිට්ඨි තියෙනවා. ඇහැට රූපයක් පේනකොටත් ධිට්ඨියක් ඇති වෙනවා. කනට සද්දයක් ඇහෙන වෙලාව මොහොතේ ධිට්ඨිය ඇති වෙනවා. ඔය විදිහට මේ උප්පත්ති ඉන්ද්‍රියට එක ඉන්ද්‍රියකට ඕනම අරමුණක් එන වෙලාවක ධිට්ඨියක් හට ගන්නවා. ඒ ධිට්ඨිය තුල, ඒ සෑම ධිට්ඨිය තුල දුකක් තියෙනවා. දුක අන්තර්ගත වෙන්නේ ධිට්ඨිය තුලයි. දුකක් අන්තර්ගත වුණොත් ධිට්ඨිය තුල මේ ඒ ධිට්ඨිය තුලම ඒ දුකට හේතුවත් අන්තර්ගත වෙනවා. ඒ වගේම දුකට හේතු අන්තර්ගත වීම තුල ඒ ධිට්ඨිය තුලම අන්තර්ගත වෙනවා දුක නැති තැන. එහෙමනම් ඒ ඕනම ධිට්ඨියක දුකක් අන්තර්ගත වෙනකොට ඒ දුක නැති කරන මාර්ගයත් ඒ ධිට්ඨිය තුලම අන්තර්ගත වෙනවා. මේක තමයි සාංසාරික මුලාව. සංසාරයේ මුලා කරන ස්වરૂපයේ සංසාරයේ දුකයි කියන ස්වરૂපය ඕකයි. මේ ඕනම ධිට්ඨියක් තුල
කරුණු හතරක් අන්තර්ගතයි. ඒ කරුණු හතර මොකද්ද? දුකක් අන්තර්ගතයි. ඒ දුකට හේතුවත් ඒ දුක අන්තර්ගත වෙලාවේ මන්තර්ගත වෙනවා. එතකොට ඒ දුක නැති තැනත් අන්තර්ගත වෙනවා. දුක නැති කරන ක්‍රමියත් ඒ දිට්ඨිය තුළ අන්තර්ගත වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකේ දුක ඇත්ත වෙන්න පුළුවන්. බුදුහාමුදුරු දේශනා කරන ආර්ය සත්‍යයේ දුක වෙන්න පුළුවන් අපේ දිට්ඨිය තුළ අන්තර්ගත වෙන දුක. නමුත් බුදුහාමුදුරු දේශනා කරන විදිහේ යථාභූත භූත ඥානයක් නෑ, සත්‍ය ස්වરૂපයක් නෑ අපි ළඟ ඇති වෙන දිට්ඨියේදී. ඒ දුක ඇති වෙන හේතුවට හේතුව බොරුවක් වෙනවා. එතකොට හේතුව බොරුවක් වුණොත්, දුකට හේතුව බොරුවක් වුණොත් දිට්ඨිය තුළ දුක නැති තැන නිකම්ම බොරුවක් වෙනවා. දුක නැති තැන බොරුවක් වෙනවා නම් ඒ දුක නැති තැනට යන මාර්ගයත් බොරුවක් වෙනවා. දැන් බලන්න ඕනේ අපි ඉස්සෙල්ලම ආලාර කාලාම මේකට අහුවෙච්ච විදිය. දැන් එයාටත් අර විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා ධානාංග වැඩිලා පළවෙනි ධානයේ ඉන්නකොට ඔන්න ඊට වැඩිය දුක නැති තැනක් ලැබුණා දෙවෙනි ධානයේ. කියලා යාටම ඒ දුක නැති තැනයි තියෙන තැනයි අන්තර්ගත වුණේ දිට්ඨිය තුළයි. ඔහොම හතර රූපාවචර හතරවෙනි ධානයේ ලැබුවා කියලා අපි ධර්මයේ දන්නවා. බුදුහාමුදුරුවෝ පස්සේ බුද්ධත්වයෙන් පස්සේ දේශනා කරනවා, මට හම්බෙච්ච මේ ගුරුවරයා ආලාර කාලාම රූපාවචර හතරවෙනි ධානයේ දක්වා මට යන හැටි ලබා ගන්න හැටි පෙන්නුවා බෝධිසත්ව කාලේ. එතකොට ඒක බ්‍රහ්මචර්යාවෙන් ලැබුණේ. බ්‍රහ්මචර්යාව හටගන්නේ කොහොමද? අර සියලු පව් දුරු කරගෙන කායික වාචික අකුසල් දුරු කරගෙන එයා සමත භාවනාවක් වැඩිම තුලයි මේ බ්‍රහ්මචර්යාව කියන එක සම්පූර්ණ වෙන්නේ. නැත්නම් සීල් රැක්කාට බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙන්නේ නැහැ. සීලයත් එක්ක සමත භාවනාව කිරීම තුලින් ලැබෙන ඵලයක් තමයි බ්‍රහ්මචර්යාව. ඒ වගේම සීලයක් එක්ක බුදුහාමුදුරුව පෙන්නන්නේ ආර්ය විනය බ්‍රහ්මචර්යාවේ සීලයත් එක්ක සමත භාවනාව විතරක් වැඩුවට ආර්ය විනය බ්‍රහ්මචර්යාවට වෙන්නේ නැහැ. සීලයේ එක්ක සතිපට්ඨාන භාවනාවක් වැඩිවීමෙන් ආර්ය විනය බ්‍රහ්මචර්යාවට ලඟ වෙන්න පුළුවන් කියලා. එතකොට දැන් අර ආලාර කහලාම සමත භාවනාව වඩලා අර සමත භාවනාව තුළින් විතක් විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව එක්ක අවසානයේ හතරවෙනි ධානය අංගය වන දැන් හතරවෙනි ධානය වන උපේක්ඛා ඒකාග්‍රතාව කියන ධ්‍යාන මට්ටමේ සංකල්පනා තියාගෙන හිටියා. ඒක රූපාවචර හතරවෙනි ධ්‍යානය කියලා පොත්පත්වල හඳුන්වනවා. දැන් මේක තුල මෙයාට ඉන්නකොට එයාගේ දුකක් නැහැ. මොකද දුක තිබුණේ නිකං කායික දේවල් කරනකොට, නීවරණ තියෙනකොට දුක කියලා එයාත් දන්නවා. දැන් නීවරණ යටපත් වුණාම දුක නැහැ කියලා එයාට තේරෙනවා. ඒ නීවරණ තියෙන තැන දුක තියෙනවා කියන අන්තර්ගතය මේ දිට්ඨිය තුළ තමයි තියෙන්නේ. ඒ වගේම එතකොට නීවරණ යටපත් වුණාම දුක නැහැ කියන්නේ එතකොට ඒකත් අන්තර්ගත වෙන්නේ අර ආලාර කාලාමගේ දිට්ඨිය තුළයි. ඒකක් පජානාති. පජානාති කියන්නේ එහෙම ධානයක ඉන්න වෙලාවේ තේරෙන එකක්. ඒක නේද ජානාති නෙවෙයි. දැන් මේ පින්වතුන් ජානාති. දුක නැහැ ධානය තුල කියලා ඥානාති අහලා දැනගන්න. නමුත් අලර්ගාලාම එහෙම නෙමෙයි. ඒ තැන ඉන්නකොට ඒ මොහොතේ තේරෙනවා. නීවරණ තමයි එහෙනම් දුකට හේතුව. ඔන්න අලර්ගාලාමගේ දුකයි බුදුහාමුදුරන්ගේ දුකයි අතර වෙනස. දැන් බුදුහාමුදුරුව පෙන්නන දුකම අලර්ගාලාමත් දුකයි කියනවා. ජාතිය දුකයි. ජරාව දුකයි. මරණය දුකයි. ශෝකය දුකයි. පරිදේවේ දුකයි. කැමති දේ නොලැබීම දුකයි. අකමැති දේ නැලැබීම දුකයි. ඔය ටික ඔය සාමාන්‍ය දුකේ මුල් ස්වરૂප ටික ආලාරකාම කාලාම පිළිගන්නවා. ඒ කියන්නේ මිනිස්සෙක් කියලා උපදින එක දුකයි. ඒ වගේම දෙවියෙක් කියලා උපදින එක දුකයි. සතරපායේ උපදින එක දුකයි. ඒ සතෙක් කියලා ඉපදුනා වෙනස් වෙන එක, ජරාවටපත් වෙන එක දුකයි. ඒව නැහැ හතරවෙනි ධ්‍යානෙ තුල. ජාතිය නැහැ. ජාති දුක නැහැ. මේක දිට්ඨිය තුල අන්තර්ගතයි. එහෙනම් මිනිස්සෙක් කියලා ඉපදින්න,
දෙවියෙක් වෙලා උපදින්ද, තිරිසන් සතෙක් වෙලා උපදින්ද, සතරපාය සතෙක් වෙලා උපදින්ද හේතුව, දුකට හේතුව ආලාර කාලාමට තේරෙන්නේ පංච නීවරණයි. පංච නීවරණ නැත්නම් දුක නැහැ. එතන තියෙන නීවරණ. දැන් බලන්න ආලාර කාලාමගේ දිට්ඨිය තුල තියෙන දේ දුකක් තියෙනවා. ඒක බුදුහාමුදුරු දේශනා කරන දුකමයි. හැබැයි ආලාර කාලාමගේ දිට්ඨිය තුල දුකට හේතුවක් තියෙනවා. හේතුව බුදුහාමුදුරු දේශනා කරන හේතුව නෙමෙයි. හේතුව පංච නීවරණයි. පංච නීවරණ නැති තැන දුක නැහැ යාට. මොකද එහෙම කියන්නේ නිකන් විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඉගෙනගෙන නෙමෙයි මේ කියන්නේ. එක එක බණ අහලා දැනගෙන නෙමෙයි මේ කියන්නේ. එක එක කෙනා එක්ක බොරුවට ධර්ම සාකච්ඡා කරලා නෙමෙයි මේ කියන්නේ. මේ තැනටපත් වෙලා. ඒක හිඳ මේව පජානාති යාට. දැන් මේ ඉන්නේ බණ අහන අයගේ තියෙන්නේ මොනවද? හැමදේම කියයි පොතේ දැනුමේ. ඒවත් ජානාති පජානාති නේ දුක කියලා මොකක්වත් දන්නේ නැහැ. සාමාන්‍ය තිරිසනා දන්නේ එකමයි ඔයගොල්ලෝ දන්නේ. වෙනසක් නැහැ මෙතන. දිට්ටි දෙකේ වෙනසක් නැහැ. පොච්චාරයන්ගේ දිට්ටිවල තිරිසන් සතාගේ දිට්ටියයි පොච්චාරයාගේ දිට්ටියයි දෙකම එකයි. මොකද ජානාති. උත් දැනගන්නවා දැන්. සතෙකුත් හරකා දන්නවා බඩගින්න දුකයි කියලා. ඔබ දැන් ඉගෙනගෙන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා නෙවෙයි ඌ දැනගන්නේ. ඒකත් ඌ දැනගන්නේ ජීවත් වෙනවා. ඌගේ දිට්ඨිය තුලත් ඕක තියෙනවා. එක එක කෙනා ඒවා කියෝලා ඉගෙන ගන්නත් ඔය දිට්ඨිය ගන්න පුළුවන් මනුස්සයට. ඔච්චරයි මනුස්සයාට කියන්නේ පණ්ඩිතකමක් විතරයි එතකොට. නමුත් මේ ආලාර කාලාමගේ ස්වරූපය විතර වැඩිය වෙනස්. මොකද මේ පුහුණුවකින් ආපු තැනක් මේක. එහෙමනම් දැන් එයාගේ අර රූපාවචර ධානයක් ලැබලා ඉන්න වෙලාවක ධිට්ඨිය තුල අන්තර්ගත වෙනවා. එතන දුක නැහැ. ඒ දුක මොනවද? ජාති දුක නැහැ, ජරා දුක නැහැ, මරණ දුක නැහැ, ශෝක දුක නැහැ, ඕ නැහැ. ඒක දන්නවා. හැබැයි එයා දන්නවා දුකට නැ දුක නැති වුණේ මොනවා නැති වෙලාද මට? දුකට හේතුව තියෙන්නේ නැති වෙන්න ඕනේ. නීවරණ යටපත් වෙලා. එහෙනම් ආලාර කාලාමගේ ධර්මයේ තුල දෙවෙනි සත්‍යය බොරුවක් වෙනවා. දුකට හේතුව නීවරණයි. ඔන්න සමත භාවනාවේ වැඩුවම දුක නැති තැන ලැබෙනවා ඒ. නමුත් ඒක දිට්ඨි තුල අන්තර්ගත වෙනවා. හැබැයි දුකට හේතුව බොරුවක් අන්තර්ගත වෙනවා. පංච නීවරණ කියලා. එහෙනම් දුක නැති තැන මොකක්ද යාට? නීවරණ නැති ඕන තැනක දුක නැහැ. ඔන්න තුන්වෙනි ආර්ය නෙමෙයි තුන්වෙනි සත්‍යය ලැබෙනවා. හතරවෙනි සත්‍යය මේ තැනට යන්නේ කොහොමද කියලා මාර්ගය. මාර්ගය සිල් රැකලා සමාධි භාවනාවක් වැඩිම මෙතෙන්ට යන්න පුළුවන් මං ගිහිල්ලා තියෙන්නේ දැන් ඒකෙන් කියන එකත් අර ධිට්ඨිය තුල අන්තර්ගත වෙනවා. එතකොට දුක නැති තැනත් ලැබෙනවා. දුක නැති කරන හේතුවත් අවබෝධ වෙනවා. දුක නැති තැනට ගිහිල්ලා තියෙනවා. දුක කියන්නේ මොකද්ද කියලා තේරිලා තියෙනවා. ඒකට යන ක්‍රමයක් අර ධිට්ඨිය තුල අන්තර්ගත වෙනවා. දැන් මේ මෙතන එතකොට ආලාර කාලාමගේ ධර්මයේ තුල එහෙමනම් උද්දකාරම පුත්‍රගේ ධර්මයේ තුල දුක නැති කරන මාර්ගය තුල අන්තර්ගත වෙන්නේ ශික්ෂා දෙකයි. සීල ශික්ෂාව හා සමාධි ශික්ෂාවයි. ඒගොල්ලන්ගේ මාර්ගය ඒකයි. ඒගොල්ලන්ගේ දුක හැබැයි බුදුහාමුදුරු දේශනා කරන එකමයි. ඒගොල්ලන්ගේ දුක නැති තැන සංසාරයක් කියන්නේ. ඒගොල්ලන්ගේ දුක නැති තැන බ්‍රහ්මත්වයයි. ඒ බ්‍රහ්මත්වයක් තුල නීවරණ නැහැ. එහෙනම් නීවරණ නැති තැන නෙමෙයි බුදුහාමුදුරන්ගේ ආරි සත්‍යයි කියන්නේ. චතුරාරි සත්‍ය කියන්නේ අරගොල්ලෝ කියන දුකම ගන්නවා. ඒක ඇත්ත. එතකොට ඒ දුකට හේතුව හැබැයි නීවරණ නෙමෙයි. නීවරණ වල තියනවා කාමාවචර ස්වરૂපයක්. නීවරණ වලින් තියෙන්නේ කාම ලෝකයේ නිර්මාණය කරන්නේ කාම ලෝකයේ සතුටක් ගේන ව්‍යාජ සතුටක් ගේන ධර්මතා ටික තමයි නීවරණ. බුදුහාමුදුරුවෝ පෙන්නන ආර්ය සත්‍යයේදී
මේ කාම ලෝකයේ නියෝජනය කරන නීවරණ යටපත් වුණාට දුක පිළිබඳ යථාභූත ඥානය ලැබෙන්නේ නැහැ කියලා. මේ නීවරණ යටපත් වෙන ගමන්ම තව රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යා මෙන්න මේවා නියෝජනය කරන තව කොටසක් තියෙනවා. එහෙනම් මේ නීවරණ හදන්නත් මේ කියන රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යා උදව් වෙනවා. ඒ වගේම නීවරණ වල මූලික ස්වરૂපය තමයි සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, ඒ වගේම කාම රාග පටිග මේ සංයෝජන කියන. එහෙනම් දුකට හේතුව සංයෝජන. මේ සංයෝජන එකක් හරි තියෙන තැන දුක තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ සංයෝජන පහක් නැති තැන ආලාර කාලාම ලබා ගත්තා. එතෙන්ට ඒගොල්ලෝ දුක නැහැ කියලා හැදුවා. එතකොට ඒගොල්ලන්ට සංයෝජන පහක බලයකට අහු වෙනවා. කාමරාග, පටිග, අනේ රූපරාග, පටිග, මාන, උද්ධච්ච, අවිද්‍යා. එතකොට ඊටත් වැඩි රූපරාගයක් අහ කරගත්ත කෙනෙක් තමයි බෝධිසත්වයන්ගේ දෙවනි ගුරුවරයා යවන ආලාර කාලාම උද්ධකාරාම පුත්‍ර. උද්ධකාරාම පුත්‍රත් දුක නැති තැන කියන්නේ අර රූපරාග, මාන, උද්ධච්ච, අවිද්‍යා සංයෝජන හතර තියෙන තැනකට. ආලාර කාලාම රූපරාග ආලාර කාලාම රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිද්‍යා කියන සංයෝජන පහ තියෙන තැන දුක නැහැ කියනවා. උද්ධකාරාම පුත්‍රෝගෙන් හතරක් නැති තැන දුක නැහැ කියනවා. බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ ওই 10ම තියෙන එකක් හරි තියෙන තැන දුකමයි. සංසාරයේ කෙලවර නෙමෙයි. එතකොට මේ 10න් එකක් හරි තියෙන තැනකදී නිර්මාණය වෙන එකට කියන ධර්මයේ තණ්හාව. එහෙනම් තණ්හාව නැති තැන දුක නැහැ කියලා අවබෝධ වෙන්න නම් බුදුහාමුදුරුව පෙන්වන ප්‍රඥා ශික්ෂාව වැඩෙන්න ඕනේ. සමාධි ශික්ෂාවෙන් අවබෝධ වෙන්නේ පංච නීවරණ නැති තැන දුක නැහැ. දුක හදන්නේ පංච නීවරණ වලින්. ඒකෙහිඳ එදා හිටියේ ඉන්දියාවේ හිටියේ බහුතරය ඔය බමුණෝ කියන අය ඒගොල්ලොත් මේ මනුස්සකම දුකයි, මනුස්සත්වයේ දුකයි. ඒ වගේම ඒගොල්ලෝ සතර අපාය ගැන දන්නෝ යම්කිසි දෙයක්. තිරිසනෙක් වෙන්න කැමති නෑ ඒගොල්ලෝ. සතර අපාය ගැන තීරුමක් තිබුණා. එතකොට මනුස්සත්වයේ දුක හින්දා මනුස්සත්වයේ ඉක්මවන්න මහන්සි වුණා. ඒක තේරෙන්නේ හින්දා. ඒවට ආචාර ධර්ම හැදිලා තිබුණා. ඒවට ආගම් බිහි වෙලා තිබුණා. මොකටද මේ? මනුස්සයෙක් වෙලා ඉන්නේ ගමන් බ්‍රහ්මචර්යාව පුරුදු කරන්න. ඒක බ්‍රහ්මචර්යාව පුරුදු වෙන්න නම් සමත භාවනාවක උදව්වක් ඕනේ. සීලයෙන් විතරක් කරන්න බෑ. එතකොට එහෙම පිරිසක් හිටියා ඉන්දියාවේ. වර්තමානයේ මනුස්ස චර්යාවවත් නැති මිනිස්සු තමයි වැඩියෙන් බණ අහන්නේ. එතකොට මනුස්ස චර්යාවක්වත් නැතුව තමයි නිවන් දකින්න මහන්සි වෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නවා අඩුම ගන්න මනුස්ස චර්යාව රැඳෙන්නේ කොහොමද මිනිස්සයගේ? මොකද මිනිස්සයෙක් කියලා ඉපදුන කවුරු හරි එයාට අපාය සතෙක්ගේ චර්යාවකට යන්න පුළුවන් මනුස්ස ජීවිතය තුලින්. එතකොට මනුස්ස චර්යාවත් මිනිස්සයෙක්ගේ රැකෙන්න නම් පන්සිල් කඩන්න නැතුව ඉන්න ඕනේ. පන්සිල් කඩනවා කියන්නේ ඕනම මිනිස්සයෙක්ගේ මනුස්ස චර්යාවටත් පහත් චර්යාවකට වැටෙන අවස්ථාවක්. ඒ හින්දා නිවන් දකින්න පුළුවන් වෙන්නේ මිනිස්සෙකුට විතරයි, තිරිසන් සතෙකුට නෙවෙයි. එහෙනම් පන්සිල් කඩලා නිවන් දකින්න බෑ කාටවත්. මොකද මනුස්ස චර්යාව නැහැ. මනුස්ස චර්යාවක හිටපු කෙනෙක්, ඉන්න කෙනෙක්, ඉන්න උත්සාහ ගන්න කෙනෙක් බුදුහාමුදුරුවෝ පෙන්වන සතිපට්ඨාන භාවනාව වැඩුවොත් ඒක නිවන් දකින්න ඒකායන ක්‍රමයයි. එතකොට එහෙමනම් දැන් ඉගෙන ගන්න වෙන්නේ මොකද්ද? මේ චතුරාර්ය සත්‍ය අන්තර්ගත වෙන්න අංගයේ දිට්ඨියයි. එහෙනම් ජාති දුක, ජාතිය කියන්නේ ඉපදීම. ඉපදීම දුක වෙන්නේ දිට්ඨිය අනුවයි. දිට්ඨිය කියන්නේ දැක්ම. නැත්නම් ඉපදිච්ච හින්දා දුක නෙමෙයි මේකේ. ඉපදිච්ච
ඉපදුනත් එකයි, ඉපදිලා ඉන්න කෙනාගේ දිට්ඨිය අනුව, දැක්ම අනුව ඉපදීම දුක වෙන. ඒක බොහොම සරලයි. ඒ වෙනස් වෙනවා, දිට්ඨි වෙනස් වෙනකොට ඉපදීම දුකක් බවට හැරෙනවා. දැන් මේ හුඟක් අයට මිනිස්සේ කියලා ඉපදීම වටිනවා කියන බුදුහාමුදුරුවෝ. මොකද මිනිස් චර්යාවේ ඉඳලා ආර්ය විනී බ්‍රහ්මචර්යාවට යන්න පුළුවන්. මිනිස් චර්යාව රැකෙන්න නම් පන්සිල් රැකලා ජීවත් වෙන්න උත්සාහ ගත යුතුයි. එයාට බුදුහාමුදුරුවෝ පෙන්නන ධර්මයේ ප්‍රගුණ කරලා සතිපට්ඨානය පුරුදු කරලා ආර්ය විනී බ්‍රහ්මචර්යාවකට යන්න පුළුවන්. එතකොට මේ වැඩෙන්නේ මොකද්ද? බොජ්ජංගයි. ආර්ය විනී බ්‍රහ්මචර්යාවකින් වැඩෙන්නේ බොජ්ජංගයි. බ්‍රහ්මචර්යාවකින් වැඩෙන්නේ ධානාංගයි. දැන් ඒ බොජ්ජංග වැඩිීමේ ප්‍රතිඵලයක් විදිහටයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. එහෙනම් මේ දැනට තියෙන ධිටිය තුල අන්තර්ගත බොරු හතර ඇත්ත හතර බවට හැරෙන්නේ. දැනුත් තියෙනවා හතර, ඒක බොරු හතර. ඒ බොරු හතර වෙන්නේ දුක සමහර විට ඇත්ත වෙන්න පුළුවන්. දුකට හේතුව බොරු වීම. එතකොට දුකට හේතුව බොරු වුණාම අර සංයෝජන වලින් හදපු හේතුවක් වුණාම කවදාවත් තුන්වෙනි එක ඇත්ත වෙන්න බෑ. දුක නැති තැන බොරුවක්මයි. දුක නැති තැන බොරුවක් නම් ඒක ලැබෙනවා නම් ඒක ලබාගත්තේ ක්‍රමයේ බොරුවක් වෙනවා. ඒකෙන් හින්දා අපි ළඟ බොරු හතර තියෙනවා. එතකොට බොරු හතර ඇත්ත හතරක් බවට හැරෙන්න අර බොජ්ජංග වැඩිලා සැබෑ දුක පජානාති වෙන්න ඕනේ. දුක හටගන්න මේක තමයි දුක කියන්නේ. ජාතිය දුකයි. දැන් ජාතිය දුක කියන්නේ එක විතරක් ගමු අපි ඊගාව දේශනාවලින් මේ පැහැදිලි කරලා තියෙන ධර්ම කරුණු විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඉපදීම දුකයි. දැන් බලන්න සාමාන්‍ය මිනිස්සුන්ට දිට්ටි වෙනස් වෙනවා. පෙරක් අයට දැන් ඉපදීම දුක කියන එක දැන් එක කාලයකදී නගරේ ඉපදුන්නේ නැහැ කියලා දුක වෙනවා. ඒ ගැන දුක් වෙනවා. ටික කාලයක් යනකොට ගමේ ඉපදුනා නම් හොඳයි කියලා දුක් වෙනවා. තව ටිකක් කල් යනකොට පෙලක් අයට ලංකාවේ ඉපදුනා කියලා දුක් වෙනවා. නයි ඉපදුනේ හුඟක් ඉස්සෙල්ලා. නමුත් ඉපදීම වර්තමානයේ දුකකට මේ දිට්ඨිගත ස්වરૂපය. දිට්ඨිය වෙනස් වෙන්නේ මේ. දැක්ම වෙනස් වෙන්නේ. දැන් උපාසකම්මලාට එහෙම අර වයස යන්න යන්න යනකොට මොකද වෙන්නේ? ගැහණිය කියලා ඉපදිච්ච එකම දුක වෙනවා. නමුත් ඒ වයසට යනකම් කරේ මොකද්ද? අර ගැහණු කාමෙන් කරන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ගත්ත එක. ඒතර අර මං කියන්නේ සුදු ගොඩි පේනකොට දෙකොන මාරු වෙනවා කියන්නේ ඕවා තමයි. ඒව මේ දිට්ටි වෙනස් වෙනවා. ඉනහසේ පිරිමි බව පතනවා. ඒවට පිංකම් කරනවා. ඒ දුක තේරිලාද මේ? නෑ. මේ මෙහෙම දැන් කසාද බඳිනවා. බඳිනකොට මෙහෙම කෙනෙක් ලැබීමට මම පිං කරලා තියෙනවා. ඒ පිං කරලා තියෙනවා කියන්නේ මම උපදිලා තියෙනවා කියන එක නේද? ඒක ගැන සතුට වෙනවා. ඉපදීමට සතුට වෙනවා. ටිකක් කල් යනකොට මං වගේ පෞකාරයෙක් මෙහෙම වුණානේ කියලා දුක් වෙනවා. ඒත් ඉපදීම නේද? එතන ওই විදිහට ඉපදීම අන්තර්ගත උපදීම දිට්ඨිය තුළ ක්‍රියාත්මක වීම අනුව තමයි ජාතිය දිට්ඨිය තුළ ක්‍රියාත්මක වීම අනුව තමයි දුක උපදවන්නේ. එහෙනම් ඔය දිට්ඨිය තුළ දැක්ම තුළ මෙන්න මේ කාරණා ටික ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියන මේ ජීව ස්වરૂපයේ කවුරුත් දකින ප්‍රධාන පෙළේ අංග ටික අන්තර්ගත වෙන හැමතැනම දුකයි. ඒ දුකට හේතුව බැලුවම මොකද්ද? අර සංයෝජන 10න් එකක් හෝ කීපයක් හෝ මගින් ඇති කරන තණ්හාවයි. එන සංයෝජන එකක් තියෙන තැන තියෙන ගුණය කියනවා තණ්හාව කියලා. සංයෝජන නැති තැන තියෙන ගුණයට කියනවා තණ්හාව නැහැ කියලා. එහෙම නැතුව මේ තණ්හාව කියන එක එක්කෙනෙක් ළඟ වැඩි එකක් තව කෙනෙක් ළඟ අඩු එකක් නෙවෙයි. තණ්හාව ගැන දන්නේ නැති අය ඒ විදිහට තමන්ම උසස් කරනවා. මල් ළඟ තණ්හාව අඩුයි, මල් අරයා ළඟ වැඩි.
මේ වගේ බොරු ඉගෙන ගත්තේ අය සතිපට්ඨානේ වඩනකොට එක තැන පල් වෙනවා. මොකද හේතුව? බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ නෙමෙයි තමන් ඉගෙනගෙන තියෙන්නේ. එන්නේම මේ ආර්ය සත්‍යයේදී යා අමාරුවේ වැටෙනවා. දැන් අපි බලමු. එහෙනම් මෙතෙන්දී ඉගෙන ගන්න උත්සාහ මම මතක් කරේ මොකද්ද දැන්? මේ චතුරාර්ය සත්‍යයේදී මේ දුක සම්බන්ධව කරුණු ටික තියෙන්නේ ditthිය තුලයි. දුකට හේතු කරුණුත් තියෙන්නේ හැම විටම ditthිය තුලයි. සංසාරගත සත්‍යයට දුක තේරෙන්නේ නැතුව නෙමෙයි, දුකට හේතුව බොරුවක් තේරීමෙන් තමයි ආර්ය සත්‍ය හතර අවබෝධ වුණේ නැහැ කියන්නේ. එතකොට ආර්ය සත්‍ය හතර අවබෝධ වුණේ නැහැ ආලාර කාලාමටත් හේතුව එයත් බුදුහාමුදුරුවෝ දේශනා කරන අනික් ඔක්කොම දුකයි කියලා පජානාතිත් වෙලා තිබුණා, අවබෝධ කරගනත් තිබුණා. හැබැයි දුකට හේතුව යාගත්තේ පංච නීවරණයි. ඒක නෙමෙයි දුකට හේතුව, තණ්හාවයි. ඉතින් තණ්හාව දුකට හේතුව කියලා අවබෝධ කරගන්න පුළුවන් ඒකායන ක්‍රමය සමත භාවනාව නෙමෙයි. පංච නීවරණ දුකට හේතුව කියලා අවබෝධ කරගන්න ඒකායන ක්‍රමයයි සමත භාවනාව. එහෙනම් සතිපට්ඨාන භාවනාවෙන් විතරයි මේ දේ කරන්න පුළුවන්. එතකොට සතිපට්ඨාන භාවනාවක් වඩනකොට සංකල්පනාවල වැඩෙන්නේ ධානාංග නෙමෙයි බොජ්ජංගයි. දැන් බොජ්ජංග පබ්බේ හතරෙනි පබ්බේයි. පස්වෙනි පබ්බේ එනං සත්‍ති පබ්බේයි. බොජ්ජංග පබ්බේදී ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන හතම තියෙනවා. දැන් අඩුවෙච්ච එක මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය වෙන්නේ එතකොට මෙන්න මේ ආර්ය සත්‍ය තුල තියෙන කාරණා ටික විස්තර මේක අන්තර්ගත වීම මතයි. දැන් එහෙමනම් මහා සතිපට්ඨාන සූත්‍රයේ දීර්ඝම විස්තරයක් තියෙන්නේ චතුරාර්ය සත්‍යයයි. දැන් සූත්‍රයේ ගත්තත් මේකේ පොතක ගත්තම් පොතේ පිටු ගාන ගත්තොත් මේ ආර්ය සත්‍ය හතර සම්බන්ධව තියෙන පිටු ගාන අනික් කාය අනුපස්සනාව, වේදන අනුපස්සනාව, චිත්ත අනුපස්සනාව කියන තුනටම වැඩිය මහ විශාලයි. මේක එහෙනම් ගැඹුරු දේශනාව, ගැඹුරෙන්ම චතුරාර්ය සත්‍ය ගැන පැහැදිලි කිරීමක් සතිපට්ඨාන සූත්‍රය තුල අන්තර්ගතයි. ඒවා ඉගෙනගෙන නෙවෙයි මේක අවබෝධ වෙන්නේ, වැඩිමෙන් කියලා දැනගන්න අපි ඉගෙන ගන්න උත්සාහ ගන්නවා. මොකද අර කරන භාවනාව තමන්ගේ එක එක පණ්ඩිතකම් වලින් බාගෙට කරන හින්දා වෙන හේතුවක් නෙමෙයි මේ ඉගෙන ගන්න එකකින් ලැබෙන්නේ. එච්චරයි. තමන් කරන වැරදි අඩු වෙන්නයි, පුහුණුවේ වැරදි අඩු කරගන්නයි. ඉතින් මම හිතන්නේ ඊගාව දේශනාවේදී අපි අනික් මේ කරුණු ටික, මේ දුක්ඛාරය සත්‍යෙම තියෙන තානික් කරුණු ටික පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම මේ පැහැදිලි කරපු ධර්ම කාරණොත් එකතු කරගෙන තමන් මෙතෙක් කල් කරන ඔය පුහුණුවේ මේ කරන වැරදි ටිකක් හරි අඩු කරගෙන තවදුරට සතිපට්ඨානයේ දීර්ඝව වඩා සාර්ථකව වඩා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ දේශනාව අවසන් කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.